දිනවල සමාජ මාධ්‍ය තුල ශීඝ්‍රයෙන් සංසරණය වන මේ වීඩියෝ පට ඔබත් නරඹන්නට ඇත. ඇත්තටම ඇය කවුද? ඇය නුවර ප්‍රදේශයේ තරුණියක් වන අතර යම්කිසි මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බවට සමාජ මාධ්‍ය තුල බොහෝ තොරතුරු ප්‍රචාරය වෙමින් පවතී. මේ පිළිබඳ නිවර්දි හා සත්‍ය තොරතුරු සොයා ගිය අපට දැනගැනීමට හැකි වූයේ ඇය පළමුව කටුගස්තොට ප්‍රදේශයේ වීදි පුරා සංචාරයේදී ඇති බවත් පසු කාලීනව මහනුවර ප්‍රදේශයට ඇතුළු වූ බවත්ය. ඇයගේ සත්‍ය කතාව බොහෝ දිනෙක නොදන්නා නමුත් බොහෝ දිනෙක තමන්ගේ ලාභ ප්‍රයෝජන පතා ඇයව යොදා ගනිමින් පවතී. මීට වසර කිහිපයකට පෙර මෙම තරුණිය ඉතා නිරෝගී තරුණියක් සිටි ඇති අතර ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවයක් අහවර වීම නිසා ඇයට මේ දුක්ඛිත තත්ත්වයට පත්වීමට සිදු වී ඇත. ඒ හේතුව නිසා ඇයගේ මානසික තත්ත්වය අස්ථාවර වී මහමගට ඇද වැටී තිබෙනවා. වාර්තා වන ආකාරය අනුව ඇයගේ මව්පියන් සිටින අතර ඔවුන් ඉතා අමාරුවෙන් ජීවිතය ගැටගහගෙන යන මහලුවියේ පසුවන්නත් මේ තරුණිය දිහා බොහෝ දෙනා අනුකම්පා සහගතව බලන බැවින් ඇතැම් පිරිස් තම ජනප්‍රියත්වය සඳහා ඇයව සංගීත සංදර්ශන හා ෆොටෝෂූට් සඳහා යොදා ගනිමින් පවතී. මේ පිළිබඳව බුද්ධිමත් ජනතාව අප්‍රසාදය පළ කරන අතර ඔවුන්ගේ අදහස වූයේ ඇයව වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි. එසේ අදහස් පළවීමත් සමග ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනී පියුමි හංසමාලි සමාජ මාධ්‍ය තුළ සටහනක් පළ කරමින් මෙසේ අදහස් දක්වා තිබුණා. මෙම තරුණිව සුව කරගැනීමට යන සියලු වියදම් තමා විසින් දරන බවත් ඇයව හඳුනන හොඳින් දන්න කෙනෙක් ඇතනම් තමාව දැනුවත් කරන බවත් පියුමි හංසමාලි වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද? පහලින් කමෙන්ට් කරගෙන යමු.